ప్రశ్న బిగా అన్న బలము మేకి కీనమా ఇల్వసర మన పరిచిని కోపరేషన్ నిక క్రికెట్ ప్యాన్ కట హాదన్న దాల విస్తృతమై మీద తీయన్నే మేకి మంట కీయన్న మీకు తిని విస్తరట మే తీయన్నే నంబర్ ఆఫ్ వర్కింగ్ డేస్ సహ ఫోకాస్ట్ డిమాండ్ ఎక్క మెత్తున్నది మీకు బలన్న కరెంట్లీ దేర్ ఆర్ 20 వర్కర్స్ అవైలబుల్ అండ్ వన్ వర్కర్ కెన్ ప్రొడ్యూస్ వన్ యూనిట్ ఇన్ ඉන්න නවයි කියන්නේ එයාලට කොන්ස්ටන්ට් වර්ක් ෆෝස් එක 20ක් ඉන්නවා ඒ වගේම එක වර්ක් කෙනෙකුට ප්‍රොඩියුස් කරන්න පුළුවන් 5 යුනිට්ස් ඉන්න නව. එතකොට බලන්න එක යුනිට් එක කියන්නේ එක පැයක් ඇතුළතදී එයාට යුනිට්ස් පහක් හදන්න පුළුවන් නම් හරිද? එක යුනිට් එකක් හදන්න කොච්චර වෙලා යනවද? හරිද? සාමාන්‍යයෙන් පය 0.2ක් යන. අපි මෙතනට එන්න ඕනේ අවර්ස්. හරිද? ඊට පස්සේ බලන්න number of working hours available for a day. දවසකට තියෙන working hours 8ක්. හරිද? That is a stock of 700 units at beginning of April. අප්‍රේල් මාසෙ මුල ආරම්භක තොගයේ තියෙනවා 7. Management of the organization has negotiated with the workers overtime if required during the month of May June. අවශ්‍ය වුණොත් overtime තියෙනවා. So overtime hours are available only up to maximum of 800 hours per month. ඒ කියන්නේ එක මාසයකට තියෙන maximum overtime 800ක් විතර. If the demand cannot be satisfied with the overtime and regular time available, company plan to go for a subcontract. ඒ කියන්නේ overtime එකේදී හරි සාදාල සාමාන්‍ය වෙලාවෙදී හරි අපේ demand එක success කරගන්න බැරි වුණොත් අපි මේගොල්ලෝ යනවා කියන subcontracting වලට. A month එක ගත්තොත් එමේ May and June හරිද? So management plans to apply chase demand strategy. ඒ කියන්නේ මෙන්න මේ මාස ටිකට July and August වලට මෙයාලා use කරන්න changing workforce එක. හරිද? Changing workforce strategy එක තමයි මෙයාලා use කරන්නේ. එතකොට අපිට අපේ duration එක ඇවිල්ලා April, May, June, July, August. හරිද? එතන මෙතනදී මේ දින අදාළ කොස්ට් වාරක ටික ඊට පස්සේ බලන්න you are required to prepare the aggregate plan for us for the Sylvester manufacturing corporation by clearly mentioning each of the identified total cost. Total cost එක අපි ගන්න ඕනේ මේ අදාළ ඒවා. So hint එකක් තියෙනවා changing inventory strategy can be used in the month or months where specific strategy is not mentioned. ඔක්කාරී specific strategy එකක් mention කරලා නැත්නම් අපි ඒ තැන් වලට use කරන්න inventory strategy changing inventory strategy එක. එතන මෙතන බලන්න ජූලයි and ඔගෝස්තු වල තියෙන්නේ changing workforce එක මේ. ඊපස්සේ අනිත් ඒවට එන්න ඕනේ inventory changing strategy එක. කියන්නේ April, May, June වලට. එතන inventory changing strategy එකේදී අපිට ඉස්සෙල්ලාම ඕන කරනම beginning inventory එක. හරිද මේ ඇත්තටම මේ මෙතන එන්න ඕනේ format එක ඔයාලට ටියුට් එකකින් සෝරි මේ ලෙසන් එකෙන් බලා ගන්න පුළුවන්. හරිද? ඒක පාඩම් කරන්න ඕනේ නැහැ. ඇත්තටම මේ වගේ ගානක් අපිට මම අර ඔයාලට දීපු ෆෝමැට් එකෙන් හදන්න බෑ. මේ පොඩක් සංකීර්ණ වැඩි. හරිද? මේ වගේ සංකීර්ණ කැල්කියුලේෂන් එකක් එතනට ගන්න බෑ. හරිද? එතකොට මෙතන බිගිනින් ඉන්වෙන්ටරි එක තියෙනවා අපිට යුනිට් 700ක්. හරිද? ඔයාලට මතකයිනේ. එතන තියෙනවා බිගිනින් ඉන්වෙන්ටරි එක යුනිට් 700. ඊට පස්සේ අපිට ඕනේ working days per month. Working days per month. Working days per month ගත්තොත් එහෙනම් අපිට කොච්චරක් තියෙනවද? April වලට 20යි. ඊපස්සේ May වලට 22යි, June වලට 22යි. ඊට පස්සේ අපිට ඕනේ production hours available. අපිගමත ප්‍රඩක්ෂන් අවර්ස් අවේලබල් හොයන්නේ දැන් මෙතනදී මෙතනදී යාලා යූස් කරන්නේ චේන්ජින් ඉන්වෙන්ටරි ස්ට්‍රැටජි එකනේ හරිද එතකොට චේන්ජින් ඉන්වෙන්ටරි ස්ට්‍රැටජි එක කිව්වහම මෙයාලට කොන්ස්ටන්ට් වර්ක් ෆෝස් එකක් ඉන්නවා 20ක හරිද වර්ක් ෆෝස් එක 20ක්නේ කොන්ස්ටන්ට් එක එතකොට අපිට මෙතනදී production hours available කිව්වහම අපිට ගන්න පුළුවන් මෙන්න මේ work force එක 20 වැඩි කරන්න මෙයාල එක දවසක වැඩ කරන්නේ 8 hours නේ 8 hours වලින් වැඩි කරන්න ඊට පස්සේ අපිට පුළුවන්
අදාළ දවස් ගානෙන් වැඩි කරන්න. හරිද? අදාළ දවස් ගානෙන් දැන් ඒප්‍රිල් වලට නම් දවස් 20ක් තියෙනවා. හරි දවස් ගානෙන් අපිට වැඩි කරන්න පුළුවන්. මෙතන හදපු ෆෝමියුලා එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ වෙල බලන්න. මේ වෙල කොන්ස්ටන්ට් වර්ක් ෆෝස් එක 20යි. ඊට පස්සේ අපිට 8 hours වැඩ කරනවා මෙයාලා දවස් 22ක් වැඩ කරනවා. එතකොට අපිට අදාළ ප්‍රමාණය මෙතනට එනවා. හරිද? ඊට පස්සේ බලන්න ඊළඟ එක මෙතන ඉන්න ඕනේ. මේක මෙතන ප්‍රොඩක්ෂන් නවර්ස් අවේලබල් ගත්තොත් එමු කොන්සිස්ටන්ට් වර්ක් ෆෝස් එක 20ක් ඉන්නවා. ප්‍රොඩක්ෂන් නවර්ස් අවේලබල් 8ක් තියෙනවා. ඊට පස්සේ මෙතන ආයෙම මාසිකව වැඩ කරනවා දවස් 22ක්. එතකොට ප්‍රොඩක්ෂන් නවර්ස් අවේලබල් වෙලා 3520 දෙකටම එක. හරි ඊට පස්සේ ඇක්චුවල් ප්‍රොඩක්ෂන් එක. ඇක්චුවල් ප්‍රොඩක්ෂන් එක. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපිට මෙච්චර අවර්ස් ගණනක් තියෙනවනේ වැඩ කරන්න. හරිද? එතකොට මෙතනදී අපිට එක එක යුනිට් එකක් හදන්න එක යුනිට් එකක් හදන්න කොච්චර අවර්ස් යනවද? 0.2 අවර්ස් යනවා. එතකොට අපි එහෙනම් බලමු 3200ක් අවර්ස් තියෙනකොට එක යුනිට් එකක් හදන්න 0.2ක් අපිට ටයිම් රික්වයර්මන්ට් එකක් ඕන නම් කොච්චර ප්‍රොඩියුස් කරන්න පුළුවන්? මෙතනදී අපිට 16000ක් ප්‍රොඩියුස් කරන්න පුළුවන්. මෙතනත් එහෙමද 3520 බෙදන්න 0.2. මෙතනත් 3520 බෙදන්න 0.2. හරිද? එතකොට මෙන්න මෙච්චර ඇක්චුවල් ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ බලන්න ඩිමාන්ඩ් ෆෝකාස්ට්. ඩිමාන්ඩ් ෆෝකාස්ට් බලන්න ඒප්‍රිල් වල ඩිමාන්ඩ් ෆෝකාස්ට් කීයද? 15000යි. ඊට පස්සේ මේ වල 25000යි. එතකොට ජූන් වල කීයද? 19000යි. හරිද? ඊට පස්සේ මෙතනදී බලන්න ඩිමාන්ඩ් ෆෝකාස්ට් එක හදුවා. ඊට පස්සේ එන්නින් ඉන්වෙන්ටරි එක ending inventory. මෙතන ending inventory එක ගත්තොත් එහෙම දැන් බලන්න අපි අපිට beginning inventory එක 700ක් තිබ්බා. හරිද? ඊට පස්සේ අපි actual production එකක් තිබ්බා 16000ක්. ඊට පස්සේ ඒකෙන් අඩු කරන්න අපිට තිබ්බ demand forecasted එක. ඉතින් අපිට එනවා 1700ක ending inventory එකක්. හරිද? එතකොට හැම වෙලේම මතක තියාගන්න මෙතන තියෙන ending inventory එක තමයි මේ මාසේ beginning inventory එක වෙන්නේ. කියන්නේ 1700. හරිද? එතකොට බලන්න හරි ඊට පස්සේ බලන්න මේ වල beginning inventory එක 1700ක් තියෙනවා. ඊට පස්සේ අපේ actual production එක 17600ක් තියෙනවා. මේකෙන් අඩු කරන්න අපිට තියෙන demand forecast එක කියන්නේ 25000. එතන මෙතන බලන්න අපිට 5700ක minus value එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වෙලාවේදී මෙච්චර production එකක් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් අපේ ගාණ කියනවා මෙයාලා එහෙම demand එක successful මේ satisfy කරගන්න බැරි වුණොත් මෙයාලා එක overtime වලට යනවා. එහෙම නැත්නම් subcontracting වලට යනවා. හරිද? දැන් බලන්න මෙතන දැන් මෙන්න මේ ටික විතරනේ කියන්නේ මෙන්න මේ ටික විතරනේ අපිට මෙන්න මේ ටික විතර අපිට ප්‍රොඩියුස් කරගන්න පුළුවන් උනේ මේ මන්ත් එකේ තියෙන වර්කින් අවර්ස් එක. එතකොට දැන් අපිට මෙච්චරක් ප්‍රොඩියුස් කරගන්න බැරි වෙලා තියෙනවනේ. එතකොට අපිට මේ ටික යන්න වෙන්නේ ඕවර් ටයිම් වල. එතකොට බලන්න මෙතන ඕවර් ටයිම් අවර්ස්. හරිද? ඕවර්ටයිම් අවර්ස් කොච්චර යනවද කියන එක. හරිද? ඒ කියන්නේ මෙච්චර ප්‍රොඩක්ෂන් එකක් හදන්න කොච්චර අවර්ස් යනවද? හරිද? එතන බලන්න මෙන්න මේ 5700 වැඩි කරන්න 0.2. හරිද? ඒ කියන්නේ මෙන්න මෙච්චර ඕවර්ටයිම් එකක් යනවා. හරිද? එතකොට අපිට මෙතනදී ඕවර්ටයිම් කොස්ට් එක
ඔවටයිම් කොස්ට එක ගන්න වෙන්නේ ඕවටයිම් කොස්ට එක ගන්න වෙන්නේ මෙන්න මෙහෙම දැන් මෙයාලා කියනවා එක මන්ත් එකකට තියෙන්නේ මැක්සිමම් 800 අවර්ස් විතරයි ඕවටයි දැන් මෙතන අපිට කොච්චරක් ඕනද 1440ක ඕවටයිම් වැලියු එකක් ඕන එතන අපිට මෙතනදී කොච්චර දැන් අපිට ඇත්තට මෙතන ඕවටයිම් කොස්ට් එක ගන්න ඕනේ 800ක් කියලා. මෙතන බලන්න ඕවටයිම් කොස්ට් එක per hour තියෙනවා නම 90. එතන මේ වැලියු එක වැඩි කරන්න 90. එතන අපිට එනවා ඕවටයිම් කොස්ට් එක 72000. ඊට පස්සේ දැන් මෙයාලා කියනවානේ ඕවටයිම් වලින් කරගන්න බැරි වුණොත් මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් මෙයාලා සබ් කොන්ට්‍රැක්ටින් යනවා කියලා. එතන මෙතන අපිට සබ් කොන්ට්‍රැක්ටින් subcontracting units ගන්න ගන්න පුළුවන් මෙතනද කොහමද මෙන්න මෙච්චර අවර්ස් ගණක් තියෙනවනේ අපිට මෙන්න මෙච්චර අවර්ස් ගණක් ඕනේ ඒ කියන්නේ මෙන්න මෙච්චර අවර්ස් ගණකින් මැක්සිමම් එයාලට ප්‍රොඩියුස් කරන්න පුළුවන් බලමු මෙතන සබ් කොන්ට්‍රැක්ටින් තියෙන per unit හරිද සබ් කොන්ට්‍රැක්ටින් කෝස්ට් එක තියෙන per unit එතකොට අපි බලන්න ඕනේ මෙතන අපිට කොච්චර සබ් කොන්ට්‍රැක්ටින් යුනිට්ස් තියෙනවද කියලා හරිද මෙතන තියෙන අවර්ස් මේ තියෙන ඕවර් ටයිම් අවර්ස් නේ එතන බලන්න මේ ඕවර් ටයිම් අවර්ස් වලින් අපිට ප්‍රොඩියුස් කියන්නේ ඕවර් ටයිම් අපි කරේ 800යි නේ හරිද එතන බලන්න 800කින් අපි කොච්චරක් ප්‍රොඩියුස් කරාද ඒ කියන්නේ අපි අපේ ඕවර්ටයිම් අවර්ස් 800ක් තියෙනවා ඒකෙන් ඒක 0.2කින් බෙදුවාම අපිට එනවා අපි කොච්චර ප්‍රොඩක්ෂන් එකක් කරාද කියලා ඕවර්ටයිම් වලින් එතකොට මෙන්න මෙන්න මෙතන උත්තරේ එනවා අපිට 4000 ඒ කියන්නේ අපි ඕවර්ටයිම් පය 8000කින් එකක් එක යුනිට් එකක් හදන 0.2ක් යනවා නම් අපි යුනිට් 4000ක් හදලා තියෙනවා ඇත්තටම අපිට මෙතන ෂෝටේජ් එක තියෙන 5700ක් නේ එතකොට අපිට මෙතන සබ් කොන්ට්‍රැක්ටින් යුනිට් එනවා 1700ක්. හරි අපි කොහොමද ගත්තේ ඒක 5700න් අඩු කරන්න 4000. එතකොට අපිට එනවා සබ් කොන්ට්‍රැක්ටින් කරන යුනිට්ස් ගන්න මෙන්න මෙච්චරක්. හරිද? ඊට පස්සේ බලන්න දැන් අපි සබ් කොන්ට්‍රැක්ටින් යුනිට්ස් ගන්න හැදුව. ඊට පස්සේ බලන්න සබ් කොන්ට්‍රැක්ටින් කොස්ට් එක. සබ් කොන්ට්‍රැක්ටින් කොස්ට් එක ගත්තොත් එහෙම ඉතනට එන්න ඕනේ මෙන්න මේ 1700 වැඩි කරන්න 25 යුනිට්ස් වලින්. එතකොට එනවා 442500ක් එනවා. සබ් කොන්ට්‍රැක්ටින් කෝස්ට් එක. හරිද? ඕකවිල මේ මන්ත් එකට. ඊට පස්සේ බලන්න ජූන් වලට. දැන් ජූන් වලට බිගිනින් ඉන්වෙන්ටරි එක ගත්තොත් එහෙම. මෙතන බිගිනින් ඉන්වෙන්ටරි එකක් නැහැ. හරිද ඒ මොකද මෙතනදී මෙයාලා කියනවානේ දැන් මේ ඩිමාන්ඩ් එක හරියටම දැන් මෙතන ඇත්තටම ඉන්නින් ඉන්වෙන්ටරි එක තියෙන්නේ ඍණ 5700 හරිද ඒකෙන් මෙයාලා මේ 5700 ප්‍රොඩියුස් කරනවා ඕවර් ටයිම් හා සබ් කොන්ට්‍රැක්ටින් වලින් එතන මෙතන එන්ඩින් ඉන්වෙන්ටරි එකක් නැහැ මොකද මේ ටික ඔක්කොම විකුණන මේ එක්සස් ඩිමාන්ඩ් එකනේ අපි මේ ප්‍රොඩියුස් කරන්නේ අපේ ඩිමාන්ඩ් එකෙන් ෆුල්ෆිල් කරන්න බැරි වෙච්ච ටික තමයි මෙතන තියෙන්නේ එතන මේ ප්‍රමාණය අපි කොහොමද මේව කරේ ඕවර් ටයිම් හා සබ් කොන්ට්‍රැක්ටින් ඊට පස්සේ බලන්න එතකොට මෙතන ජූන් වලදී එන්ඩින් ඉන්වෙන්ටරි එකක් නැහැනේ ජූන් වලදී අපිට එන්ඩින් ඉන්වෙන්ටරි එකක් නැහැ හරිද ඊට පස්සේ බලන්න මෙතන අපේ එන්ඩින් ඉන්වෙන්ටරි එක කීයද මෙතන දැන් අපි ප්‍රොඩියුස් කරන්නේ 17600ක් විතර හැබැයි අපේ ඩිමාන්ඩ් එක කොච්චරක් තියෙනවද 19000. එතකොට මේක අඩු කරාම අපිට එනවා ආයෙම ස්ටොක් අවුට් එකක් එනවා 4400. හරිද? එතන අපිට මෙතන ඕවර් ටයිම් අවර්ස් ගත්තොත් එහෙම කරන්න වෙන ඕවර් ටයිම් අවර්ස් ගන්න. හරිද? 1400 යුනිට්ස් අපිට අවශ්‍ය වෙනවා ඒක වැඩි කරන්න. 0.2. එතකොට අපිට එනවා කොච්චර ඕවර් ටයිම් අපි කරන්න ඕනද මේ ප්‍රොඩක්ෂන් එක කරන්න. එතන මෙතන 280ක ඕවර්ටයිම් එකක් තමයි එන්නේ. හරිද 280ක ඕවර්ටයිම් එකක් තමයි එන්නේ. එතන මෙතන අපිට මෙයාලා කියන මනේ per month එකකට ඕවර්ටයිම් මැක්සිමම් 800යි අවර්ස් කියන. එතන මේ 280ක් කියන්නේ 800ට වඩා අඩු ප්‍රමාණයක් නේද? එතකොට අපිට මේ මුළු ප්‍රමාණයම ඕවර්ටයිම් වලින් කවර් කරන්න පුළුවන්. එතකොට අපිට ඕවර්ටයිම් කෝස්ට් එක එනවා
280 වැඩි කරන්න per hour නේ තියෙන. එතකොට 90 වැඩි කරන්න. එතකොට මෙතන අපිට එනවා over time cost එක 25200. හරිද? එතකොට මෙතන මම ඔයාලට mark කරන්නම් අපේ cost values ටික. හරි, ඊට පස්සේ අපිට තව තියෙනවා straight time cost. Ini kan mau add kanan nama tante. Kenapa? Straight time cost. Straight time cost yang ini macam apa? Dawas apa itu ini mana misak? Masalah dawas misak pada kan? Kocer payah ganak pada kan? Mana payah attack pada kan? Agar apa straight time cost yang kita nanti enama per hour hati kiri, itu kita nanti enama dikira nona hati. Hari itu, ini masih balan nama itu nih, itu nih straight time cost yang අපි වැඩ කරනවා දවස් 22ක්. එක දවසකට පැය 8 ගානේ. එතකොට පැයකට 60 ගානේ අපිට ස්ට්‍රේට් ටයිම් කෝස්ට් එක එනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක්. මේ තියෙන හදන විදිය. හරි, ඊට පස්සේ ජූන් වල ගත්තොත් එහෙම අපිට දවස් 22ක් තියෙනවා. එක දවසකට 8 ගානේ. අපි වැඩ කරනවා sorry මෙන්න මෙච්චර ප්‍රමාණයක් වැඩ කරනවා. එතකොට අවර්ස් එනවා ගාවල් එකකට රේට් එක 60. එතකොට මෙන්න මෙච්චර කෝස්ට් එකක් ඉන්න. හරිද? ඊට පස්සේ මේ ටික තමයි අපිට තියෙන කෝස්ට් වර්ග ටික. හරිද? ඊට පස්සේ බලන්න මෙතනින් පස්සේ හරිද ඕනනම් මෙන්න මේ අපි ඔක්කොම ටෝටල් කෝස්ට් එකම අරගමු මෙතන. හරිද? මෙතන ඊළඟට බලන්න changing workforce strategy එක. දැන් මෙච්චර වෙලා අපි inventory strategy එකනේ. Changing inventory strategy එක. දැන් අපි මෙතනින් පස්සේ යන්නේ ready workforce එක. දැන් මෙතනදී අපිට ඕනේ කෙලින්ම අපි බලමු මෙතන අපිට මෙතන beginning inventory එකක් නැහැ. මේ පේනවනේ. මෙයාලා මෙතන ඔක්කොම production එක කරනවා. මෙතන beginning inventory එකක් නැහැ. ඊට පස්සේ අපි බලමු කෙලින්ම මෙතනට ගාමු demand forecast. හරි, demand forecast. කොච්චර demand එකක් අපිට තියෙනවද මේ month එකේ? 22400. ඕගස්ට් එකේ තියෙනවා 15120. demand forecast. ඊට පස්සේ මෙතන ending inventory ගැන කිසිම කතන්දරයක් කියලා නැහැ. හරි, අපිට ඊට පස්සේ එන්න ඕනක තමයි ending inventory එක. ඒත් මෙතන ending inventory ගැන කිසිම දෙයක් කියලා නැහැ. හරිද? එතකොට අපි මෙතනදී අපේ කෙලින්ම production requirement එක එනවා. Production requirement එක එනම මෙන්න මේ value එකම. හරිද? Production requirement එක මේ value එකම එනවා. ඊළඟට බලන්න production hours required. Production hours required. Kocer production hours ඕනද මෙන්න මෙච්චර units ගණනක් හදන්න. 22400 හදන්න එක unit එකක් හදන්න 0.2ක් යනවා නම් අපිට 22400ක් හදන්න යන ප්‍රමාණය කීයද? පේනවනේ. මෙතනත් එහෙම තමයි. 15120ක් හදන්න යන hours ගණන කීයද? හරිද? Production hours required. ඊට පස්සේ බලන්න working days per month. Working days the month kocchara thiyenawada july walata 20 august walata 21 harada ida passe balanna hours per month per work hours per month per work
දැන් මෙතනදී අවර්ස් පර් මන්ත් පර් වර්කර් කියලා කියන්නේ එයා වර්කර් කෙනෙක්. දවස් 20ම දැන් මෙතන තියෙන දවස් 20යිනේ ජූලයි වලට වැඩ කරන්න තියෙන දවස් 20. දවස් 20ම එක දවසක් එයාලා පැය 8යිනේ වැඩ කරන්නේ. පැය 8 ගන්න වැඩි කරොත් සෝරි වැඩ කරොත් එයාලා කොච්චර පැය ප්‍රමාණයක් එක වර්කර් කෙනෙක් එක මාසයකට වැඩ කරනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. එතකොට ඒක හදන්නේ මෙන්න මෙහෙම. Working hours, working days ගන්න වැඩි කරන්නේ එක day එකකට එයා වැඩ කරන ප්‍රමාණය hours ගන්න. එතකොට එනවා අපිට මෙන්න මේ values ටික. හරිද ඊට පස්සේ බලන්න workers required. Workers required. හරිද number of workers required. හරිද ඒ කියන්නේ මෙහෙම. දැන් අපේ production hours මේ බලන්න production hours required වෙනවා 4480. හරිද? එතකොට අපි එක worker කෙනෙක් වැඩ කරනවා 160ක්. එක වර්ග කෙනෙක් 160ක් වැඩ කරනවා පැය මාසෙකට. එතකොට දැන් එක්කෙනෙක් 160ක් වැඩ කරනවා නම් අපිට ඔක්කොම ප්‍රොඩක්ෂන් නම 4480ක් ඕන නම් අපිට කොච්චර වර්කර්ස්ලා ඕනේද ඒ මන්ත් එකට. හරිද? අපිට රික්වයර්මන්ට් එකක් කියනවා 28ක. අපේනවනේ 28ක රික්වයර්මන්ට් එකක් කියනවා. දැන් බලන්න අපි මෙතනදී හයර් කරන්න ඕනද ලේ ඕෆ් කරන්න ඕනද? දැන් අපි මෙතනදී අපේ කන්සිස්ටන්ට් වර්ක් ෆෝස් එක 20යිනේ මේ බලන්න. කන්සිස්ටන්ට් වර්ක් ෆෝස් එක 20යි. එතකොට අපි මෙතන 28ක රික්වයර්මන්ට් එකක් ඕන කියන්නේ අපි මෙතන හයර් කරන්න ඕන. හරිද? New workers to be hired. හරිද? ගත්තත් එහෙම නෙමෙයි අපිට 8 workers. ඒක ගත්තේ කොහොමද මම? 28න් අඩු කරන්න 20ක්. හරිද? 28න් 20ක් අඩු කරන්න. තමයි new workers to be hired. workers ලා අපි hire කරන්න ඕන ප්‍රමාණය. හරිද? එතකොට අපිට hiring cost එක කොච්චරක් වෙනවද? hiring cost. මෙතන දෙන්නේ hiring cost එක per employee තමයි එන්නේ. hiring cost එක එනවා 250ක්. එතකොට අපි මොකද කරන්න ඕනේ? 8 වැඩි කරන්න 250. එතකොට එනවා hiring cost එක රුපියල් 2000. ඊට පස්සේ බලන්න දැන් මේ month එකේ hiring අපි ආයෙත් අපිට හොයන්න පුළුවන් මෙතන straight time cost. straight time cost එක අපි හොයන්නේ කොහොමද? production hours required. හරිද? production hours required වැඩි කරන්න per hour rate එක හැටි. හරිද? මෙතනත් එහෙම production hours required වැඩි කරන්න rate එක හැටි. මේ තියෙන අපේ straight time cost එක. ඊට පස්සේ ඊළඟට බලන්න ඊළඟ මන්ත් එක ඕගොස්ට් මන්ත් එක බලන්න. දැන් මේකේ අපිට රික්වයර්මන්ට් එක තියෙනවා බලමු අපිට කොච්චර වර්කර්ස් ලා ඕනද කියලා. හරි වර්කර්ස් ලා අපි හොයන්නේ 3024 බෙදන්න දින අපිට රික්වා ප්‍රොඩක්ෂන් අවර්ස් රික්වයර්ඩ් වෙනවා 3024. ඒතර එක වර්කර් කෙනෙක් වෙන කරනවා 168ක්. එහෙනම් කොච්චර නම්බර් ඔෆ් වර්කර්ස් ලා අපිට ඕනද මේ ප්‍රොඩක්ෂන් එක කරගෙන යන්න? හරිද? 168 බෙදුවාම අපිට එනවා 18ක රික්වයර්මන්ට් එකක්. දැන් මට කියන්න මෙතන තියන්නේ අපිට හයරින් කෝස්ට් එකක්ද එහෙම නැත්නම් ලේ ඔෆ් කෝස්ට් එකක්ද? මෙතනදී හැම වෙලාවෙම ඉන්නේ ලේ ඔෆ් කෝස්ට් එකක්. ඒ කියන්නේ මෙතන එම්ප්ලොයිස්ලා 28 දිනක් ඉන්නවනේ මේ ජූලයි වලදී. ඒතර ඕගස්ට් එකේ මුල වෙනකොට එතන 28 දිනක් එම්ප්ලොයිස්ලා ඉන්න. හැබැයි අපිට ඕනේ කොච්චර එම්ප්ලොයිස්ලා ප්‍රමාණයක්ද? 18ක් විතර. ඒතර එතන අපිට ලේ ඔෆ් කරන්න නම්බර් වර්කර්ස් to be laid off එනවා මෙතන 28න් අඩු කරන්න 18ක්. එතකොට එනවා 10 දිනක් අපි ලේ ඔෆ් කරන්න ඕන. විතර මෙතන ලේ ඔෆ් කෝස්ට් එක ඉන්නවා. දහය වැඩි කරන්න 200. ලේ ඔෆ් කෝස්ට් එක එතකොට එන්න ඕනේ 200යි. හරිද? තොට මේ 2000. එතකොට මේ තියෙන්නේ අපේ full production plan එක.
මෙතින් අපේ full production plan එක. මම ඔයාලට මෙන්න මේ ටිකත් මෙතනටම අරගෙන පෙන්නන්නම්. හරිද අපි ඊට පස්සේ බලමු මේකේ එන්න ඕන ටෝටල් කෝස්ට් එක හරිද ටෝටල් කෝස්ට් එක අපි බලමු මෙන්න මේ ටික වෙන වෙනම අපි ගමු හරිද මෙතන බලන්න මේ මේ මෙතනට ගියත්තේ මේ ටිකේ මේ මාස තුනේ ටෝටල් කෝස්ට් එක අපි ගමු මෙතන මෙතන බලන්න කෝස්ට් වර්ග ටික මෙන්න මේ ඕවර් ටයිම් එක කෝස්ට් එක හරිද මෙතන ඕවර් ටයිම් එක තියෙනවා සබ් කන්ට්‍රැක්ටින් කෝස්ට් එක තියෙනවා ස්ට්‍රේට් ටයිම් කෝස්ට් තියෙනවා මේ තියෙන්නේ මේකේ තියෙන කෝස්ට් වර්ග හරිද ඊට පස්සේ අපිට තියෙනවා මෙතන හයරින් කෝස්ට් එක තියෙනවා මෙතන ස්ට්‍රේට් ටයිම් තියෙනවා මෙතන අය ලේඔෆ් එක තියෙනවා නේද බලන්න එතකොට මෙතන ටෝටල් කෝස්ට් එක වෙන්නේ මෙන්න මේ ටික. දැන් අපි බලමු මේ වගේ තියෙන ඔක්කොම ටෝටල් කෝස්ට් එක. ටෝටල් කෝස්ට්. හරිද? පළවෙනියටම ගන්න මෙතන කෝස්ට් එලිමන්ට් එක ගන්න. එලිමන්ට් එක හරි මන්ත් එක ගන්න. හරිද? අතර බලන්න කෙලින්ම අපි ගමු සලාම ස්ට්‍රේට් ටයිම් කෝස්ට් එක නම මෙතන අප්‍රිල් වල 9600 සෙමී වල 10560 මෙතන ජූන් වල 10560 ජූලයි වල ස්ට්‍රේට් ටයිම් කෝස්ට් එක 168800යි ඊට පස්සේ ඔගස්ට් වල 181440 හරිද එතකොට මෙතන ටෝටල් කෝස්ට් එක මම සම් එකක් කරගන්නම් බලන්න සබ් කන්ට්‍රැක්ටින් කෝස්ට් එක මේ වල සබ් කන්ට්‍රැක්ටින් කෝස්ට් එකක් තියෙනවා මෙතන 42500ක් හරිද ඊට පස්සේ බලන්න මෙතන හයරින් කෝස්ට් එක හයරින් කෝස්ට් එක එනවා අපිට හැම වෙලාවෙම මෙතන ජුලයි වල ජුලයි මන්ත් එකේ එනවා 2000 ඊට පස්සේ ස්ට්‍රේට් ටයිම් කෝස්ට් එක දැම්මා ලේඔ කෝස්ට් එක බලන්න ලේඔ කෝස්ට් එක එනවා ඕගස්ට් වල 2000 එතකොට මෙන්න මේකේ සම් එක ගත්තොත් අපිට එනවා ටෝටල් කෝස්ට් එක මේ ප්‍රොඩක්ෂන් එකේ තියෙන ටෝටල් කෝස්ට් එක එනවා මෙන්න මෙච්චර බලන්න හරිද
මේ තියෙන්නේ total cost එක. හරිනේ.